ප්‍රඥාවන්ත උදවියට සත්පුරුෂ ගුණවත් උදවියට අතහත්වාදීව චින්තනයේ මිහිවන උදවියට සැබෑම ප්‍රතිපදාව ඉස්මතු වෙලා එනවා මාර්ගය ඉස්මතු වෙනවා මාර්ගය ප්‍රකට වෙනවා බුදුරන් වහන්සේ නමක් ලෝකේ පහළ වන තුරාවට මේ ලෝකේ ප්‍රඥාවන්ත සත්පුරුෂ උදවියේ හිටියට ඒ අයට සැබෑම සත්‍යවාදී මාර්ගයක් ඉස්මතු වෙන්නේ නැහැ ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුවත් ඒ ධර්මයේ ලෝකේ ප්‍රකට වුවත් යමෙක් ප්‍රඥාවන්ත නැත්තම් යමෙක් ප්‍රඥාවන්ත නැතුව සත්පුරුෂ භාවයෙන් තොරව වාසය කරනවා නම් ඒ කෙනාටත් ඒ ධර්ම මාර්ගයේ ප්‍රතිපදාවට යොමු වෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ මම ඔබට නිරන්තරයෙන් පැහැදිලි කරලා පෙන්වා දීලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් ඔබ අහන තැනදී ඔබට ඒ ධර්මයේ අවබෝධය කරා යොමු වෙන්න හැකියාව නොලැබෙන්නේ ඒ ධර්ම ප්‍රතිපදාවට අනුගත වීමක් සිදු නොවෙන්නේ අපි තුල යම්කිසි අඩුපාඩුකම් තිබෙන නිසා ඒ අඩුපාඩුකම් එකක් ප්‍රඥාවිය හැකි හැබැයි ප්‍රඥාවත් අපි ධර්මපරියායන් බොහෝ ඉගෙන ගන්නකොට ප්‍රඥාව උදා වීමට නැත්නම් හිතන කෙනෙකුට ප්‍රඥාව ලෝකෝත්තර ප්‍රඥාව ඇතිවීමට අවස්ථාව තියෙනවා ඒ වගේම තමයි ප්‍රඥාව නැති හිතන ගතිය නැති කෙනෙකුගේ සත්පුරුෂ භාවයේ ඉස්මතු වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා දීගණිකාය දේශනාවක යම් කිසි කෙනෙක් නිහතමානී නම්, කීකරුයි නම්, සටකපට මායා නැත්තම්, විවෘතයි නම්, ප්‍රඥාවන්තයි නම්, අනේ කෙනාට ධර්මයේ කිව හැකියි කියලා වරුවකින් සෝතාපන්න නැත්නම් නිවීම ප්‍රසක් කර ගැනීම සඳහා ධර්මයේ කියන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. එහෙනම් බලන්න ධර්මය අවබෝධ කර ගැනීමට තියෙන ප්‍රධානම සුදුසුකම් ටික තමයි කීකරුකම, ඒ වගේම සටකපට මායානතිකම, නිහතමානීකම, ප්‍රඥාවන්තකම කියන මෙන්න මේ කාරණා ඇතිවීම. එහෙනම් අපි හොඳට තේරුම් ගන්නට ඕනේ අපේ ධර්මයක් ඇහෙනවා නම් ධර්මය ඇහෙන තැනදී අපි තුල යම් අඩුපාඩුකම් තියෙනවා. මෙන්න මේ අඩුපාඩුකම් අපේ ජීවිතයේ තුල අපි ප්‍රහාණය කර ගැනීමට, එහි ගුණධර්මයන් දියුණු කර ගැනීමට, ධර්මයේ හිතන්න ඕන විදිහට අවශ්‍ය කරුණු ටික එකතු කර ගැනීමට, දැන් ධර්මයේ කියන කාරණාව ඇත්තටම අපි සුතයක් හැටියට නිරවුල්ව එය එකතු කර ගන්න අපි දක්ෂ වෙන්නට ඕනේ. ඒක හරියට ආයුධ එකතු කර ගන්නවා වගේ. යුද්ධයකට සෝදානම් වෙන්න ආයුධ නැතුව කවදාවත් බෑ. එහෙනම් යම් කිසි කෙනෙක් යුද්ධයක් කරා යමු වෙනවා නම් එයාට විශාල ආයුධ ගබඩාවක් තිබිය යුතුයි. අන්න ඒ වගේ තමයි මාර්යා එක්ක යුද්ධ කරන තැනදී, එහෙම නැත්නම් කෙලෙස් එක්ක යුද්ධ කරන තැනදී ඒ කෙලෙස්ේ ප්‍රහාණය කිරීම සඳහා අපි තුල විශාල අවිගබඩාවක් තිබිය යුතුයි. ඒ අවිගබඩාව ඒ තැනට උපකාර වෙන විදිහට ඒ කෙලෙස්ේ ප්‍රහාණය කිරීමට භාවිතා කරන්නට ඕනේ. ඒ අවිගබඩාව තමයි මේ ධර්ම දැනුම, නිර්වෘත් ධර්ම දැනුම. නිර්වෘත් ධර්ම දැනුම නැත්නම් කවදාකවත් ඒ සැබෑ ප්‍රතිපදාවට නැත්නම් කෙලෙස් ප්‍රහාණය වෙන වැඩපිළිවෙලට යොමු වෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් තුළ එවැනි නිරවුල් දැනුමක්ද, ඒ වගේම හිතන ගතියක්ද, ඒ වගේම ඉවසීම, ගුණවත් භාවය, කීකරු භාවය, නිහතමානීකම, සටකපට මායා නැති භාවය, මෙන්න මේ කාරණා දියුණු වෙනවා නම් එයා අනිවාර්යයෙන්ම එයා තුළ ආධ්‍යාත්මික ශාන්තිය කියන කාරණාව, ඒ වගේම සක්කාය දිට්ඨිය ප්‍රහාණය කියන සක්කා නිරෝධ වැඩපිළිවෙල යථාර්ථවාදී ලෝකෝත්තර ප්‍රතිපදාව එයා තුළ ඉස්මතු වෙනවා. එහෙනම් අපි දක්ෂ වෙන්නට ඕනේ එවැනි ප්‍රතිපදාව ඉස්මතු කර ගැනීමට අපි තුළ තියෙන අඩුපාඩුකම් හදාගෙන ක්‍රමානුකූලව ඉදිරියට යන්න. එහෙම නැත්නම් පින්වතුනි මේ ලැබිච්ච අවස්ථාවත් අහිමි වෙලා යනවා. මොකද හේතුව දැන් ඔබ මනුස්සත්වයක් ලැබලා තියෙන්නේ. ලබාම මනුස්සත්වයට ඔබට දැන් ධර්මයක් ඇහෙනවා. ඔබ ධර්මයක් ඇහෙනවා කියන කාරණාව නිසා තමයි අහගෙන ඉන්නේ. ඔබට මේ කාරණාව අපි පැහැදිලි කරන කාරණා තුළ ධර්මයක් නොවෙනවා නම්, සත්‍යයක් නොවෙනවා නම්, ඔබ තවත් අහගෙන ඉන්නවා නම් එතන ඔබගේම අසත්‍යවාදී භාවයයි. එහෙනම් ඔබට යම් කිසි විදියකින් සත්‍යයක් ඇහෙද්දී ඒ සත්‍ය එක්කම ඔබ කටයුතු, ඒ කියන්නේ ඒ එක්කම ඔබ කටයුතු කරනවා කියන්නේ ඔබට තේරෙනවා, ඔබ හිතනවා මේ ඇහෙන්නේ සත්‍යයක් කියලා. සත්‍යයක් නොවන දෙයක් අහගෙන ඉඳීමත් අසත්‍යවාදීකමක්. කෙනෙකුට අවශ්‍යතාවයක් නැහැ සත්‍යයක් නොවන දෙයක් අහගෙන ඉන්න.
එහෙම අහගෙන ඉන්නවනම් එයත් ඒත් අසත්‍යවාදී. එතන ප්‍රශ්නේ තියෙන්නේ කියන කෙනාගේ නෙමෙයි අහගෙන ඉන්න කෙනාගේ. එහෙනම් යම් කිසි කෙනෙක් සත්‍යවාදී ධමයක් අවංකව අහගෙන ඉන්නවනම් එයාට ඒ ධර්මයට අනුධර්ම ප්‍රතිපදාවට යොමු වෙන්න හැකියාවක් නොලැබී තියෙන්නේ හොඳට තේරුම් ගන්න අපිට තියෙන අඩුපාඩු නිසා. හිතන ශක්තිය, විචක්ෂණ ශක්තිය අඩුපාඩුවක් තියෙනවා. ඒ වගේම කීකරුකම, නිහතමානීකම, අනුගත වීම කියන කාරණා, සටකපට මායා දුරු වීම, මෙන්න මේ කාරණා තුළ අඩුපාඩුවක් ඇති නිසා තමයි ධර්මය අවබෝධය කරගන්න බැරි වෙලා තියෙන්නේ. මොකද සුසුසුති සූත්‍රය පැහැදිලි කරනවා යම් කිසි කෙනෙක් ධර්මය අහනවා නම් අනිවාර්යයෙන්ම ධර්මය අහද්දී ධර්මය අහන කෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් ඉන්නවා ධර්මය අහද්දී ධර්මය අහනවා, හැබැයි ධර්මය අහලා නැහැ. ධර්මය අහගෙන ඉද්දිත් ධර්මය අහුනට ධර්මය අහපු නැති කෙනෙක් ඉන්නවා. මොකද හේතුව ඒ කෙනාගේ ලක්ෂණය තමයි තමන් හරි කියලා හිතන් ඉන්න කෝණයකට අනුව ඒ කරුණ තේරුම් ගන්න එක. තව කෙනෙක් ඉන්නවා ධර්මය අහදි ධර්මය අහන කෙනෙක්. ධර්මය අහද්දී නිවැරදිව ධර්මය අහන කෙනා අනිවාර්යයෙන්ම අනුලෝම කන්තිය සමන්නාගත වෙනවා කියලා ඒ සුසුසුති සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. අනුලෝම කන්තිය, අනුලෝම වූ ඉවසීම, ධර්මයට අනුලෝම වූ ප්‍රතිපදාවෙන් යුක්ත භාවය ඇති වෙනවායි කියලා. එහෙනම් මේ ධර්මයට අනුලෝම ප්‍රතිපදාවෙන් යුක්ත භාවය ඇති වෙන්නේ ධර්මය අහද්දී ධර්මය අහගෙන ඉන්න තැන විතරයි. ඉතින් එහෙනම් ඔබ අද දවසේ මම ඔබට පැහැදිලි කරලා දෙන්න හදන්නේ ඉතාම ගැඹීර දේශනාවක්. ඒ දේශනාව තුල තියෙන කාරණා හොඳට ප්‍රකට කරගන්න, හොඳට ඒ අනුව හිතන්න, ඔබ ඒ අනුව හිතන්න පෙළඹුණ සත්පුරුෂව ගුණවත්ව කීකරුකමින් අනුගත වීමෙන් යුක්තව හිතන ගතිය සහිතව ඔබට අනිවාර්යෙන් ප්‍රතිපදාව අර්ථාන්විත විය යුතුමයි. ප්‍රතිපදාව අර්ථාන්විත වෙන්නේ නැහැ කියලා කියන්නේ අනිවාර්යෙන්ම අපි තුර මොනවා හරි අඩුවක් තියෙනවා. ඉතින් ඒ සියලු අඩුපාඩුකම් දුරු කරගනිමින් සැබෑම ධර්මයට යොමු වෙන, අනුලෝම කන්තියට යොමු වෙන විදිහට මේ ධර්මයේ ශ්‍රවණය කරන්න. මජ්ක්‍ධිම නිකායේ පළම් පොත් වහන්සේ තුල තියෙන මහාවේදල සූත්‍ර දේශනාව තමයි මම ඔබට අද පැහැදිලි කරන්න අදහස් කළේ. මහාවේදල දේශනාව පින්වතුනි අපගේ ධම්සිනමියු ප්‍රඥාවෙන් අග්‍රේසර වූ බුදුරජාණන් වහන්සේගේ දකුණත් සව් සාරිපුත්ත මහරහත් උත්තමයන් වහන්සේ විසින් කරන දේශනාවක්. සාරිපුත්ත මහරහතන් වහන්සේ උත්තමයාගෙන් කොට්ටිත මහරහතන් වහන්සේ අහන ප්‍රශ්නවලට උත්තර දෙන කාරණා ටික. එතකොට මෙන්න මේ සාකච්ඡාවලට, මේ දේශනාවලට කියන වේදල්. ඒකයි සූත්‍රය නමත් මහාවේදල්ල කියලා. එතකොට මෙන්න මේ ආකාර දේශනාවක් ඉදිරිපත් කරන්නේ ලෝකයේ තුල තිබෙන ඕ වචන භාවිතා කරලා යම් කිසි කෙනෙකුට යම් රටාවකට හිතීමේ ක්‍රමයකට ඒ හිතීමේ ක්‍රමයට අනුගත වීමට උපකාර වන පිණිස ධර්මපරියායන් ඉස්මතු වීම පිණිසයි මෙවැනි ධර්ම සාකච්ඡාවන් යෙදෙන්නේ. දැන් ධර්ම සාකච්ඡා කරන කාරණාව විදි කීපයක් තියෙනවා. එක විදිහක් තමයි නොදන්නා කාරණාවක් වටහා ගැනීම පිණිස අහන එකත් ධර්ම සාකච්ඡාවක්. ඒක ප්‍රශ්න කර කර අහන ගතිය. අනිත් කාරණාව තමයි ධර්ම ප්‍රීතිය උත්පාදනය කර ගැනීම සඳහා කරන ධර්ම සාකච්ඡාව. දැන් අපි හිතලා බලන්නකො රහතන් වහන්සේලා ජීවමානව ලෝකයේ ඉන්නේදී ඉන්න තැනදී ඒ රහත් ජීවිතවලට දිවිදම්ම සුඛ විහරණයේ වාසයක් අවශ්‍ය වෙනවා. එතකොට ඒ වාසය සඳහා කෑම බීම තුලින්, එහෙම නැත්නම් වෙන මොනවා හෝ කාරණා තුලින් ඒ සතුටක් ලබන්න බැහැනේ. ඒ සතුට ලබන්න පුළුවන්කම හැකියාව ලබන්න යමු වෙන්නෙම ධර්මය කියන කාරණා මුල් කරගෙන. එක්කෝ විමුක්ති සැපයක් විඳිනවා, එහෙම නැත්නම් ධර්මයක් එක්ක කටයුතු කරනවා. මෙන්න මේ වගේ ගහම් රසයක් භුක්ති විඳින, අවංකවම ධර්ම රසයක් භුක්ති විඳීමට යථාර්ථවාදීව ප්‍රශ්න කරන කාරණා. අද ගොඩාක් මෙන්න මේ වගේ වේදල්ල සාකච්ඡා ගොඩාක් අඩුයි. අද ගොඩාක් කෙනාට ප්‍රශ්න කරන අවස්ථා තියෙනවා නොතේරුම් ගත කාරණාවක් තේරුම් ගැනීම පිණිස. හැබැයි යම් දහම් පරියායක් මත කර ගැනීම පිණිස ප්‍රශ්න කරන කාරණාව ගොඩාක් අද සිදු වෙනවා අඩුයි. ඉතින් ඒ නිසා ඔබ තේරුම් ගන්න නොතේරෙන කාරණා තේරුම් ගැනීම පිණිස ධර්මය සඳහා ප්‍රශ්න කළ යුතුයි. වගේම ධර්ම ප්‍රීතිය උත්පාදනය කර ගැනීම සඳහා යම් දහම් කාරණාවක් ප්‍රකට කර ගැනීම සඳහා ධර්ම සාකච්ඡා කළ යුතුයි. ඒ ධර්ම සාකච්ඡාව සැවැහැවටම සිංහයෝ දෙන්නෙක් අතර සිදු වෙන ධර්ම සාකච්ඡාවක්. ඒ කියන්නේ යථාර්ථවාදීවම නිවැරදිවම ප්‍රශ්න කර කර ධර්ම පරියායක් ඉස්මතු කරන්න පුළුවන් දක්ෂතාවය ඇති දෙන්නෙක් අතරයි ඒ ධර්ම සාකච්ඡාව සිදු වෙන්නේ. එහෙම නැත්නම් හැම වෙලෙම අපේ මතයේ තහවුරු කර ගැනීමට සහ තමන් නොදන්නා දෙයක් ඉගෙන ගන්න ධර්ම කාරණා ප්‍රශ්න කරන විතරයි කරන්නේ. ඉතින් ඒ කාරණාවත් කරන්නට ඕනේ තමන් නොදන්නා කාරණාවක් ඉගෙන ගැනීමට. හැබැයි අපේ මතයේ තහවුරු කර ගැනීමට අපි හිතන්ගෙන දෘෂ්ටි, අපි හිතන්ගෙන කෝණේ තමන්ට කටුවෙච්ච රාමුවට අදාළ දැක්ම තහවුරු කර ගන්න ධර්ම සාකච්ඡා කරලා වැඩක් නැහැ. එහෙනම් මම ඔබට ධර්ම සාකච්ඡාවක් සිදු වෙන දෙවිධයක් විග්‍රහ කරා. මෙන්න මේ දෙවිධය තුළම අපට ධර්ම සාකච්ඡාව ප්‍රකට විය යුතුයි. ඒතොර මේක වේදල්ල සාකච්ඡා.
මේ වේදාල සාකච්ඡාවෙත් යම් ප්‍රමාණිකූලව යම් ප්‍රතිපදාවක් ප්‍රකට කරන්න විවිධ ආකාරයේ කෝණවල විවිධ ආකාරයේ ප්‍රශ්න ඉදිරිපත් කර කර අහන ප්‍රශ්න ටිකක් තියෙනවා. විවිධ කෝණ විවිධ ස්වභාවයක් හැබැයි යම් ධර්ම ප්‍රතිපදාවක් ප්‍රකට කරන්නයි පැහැදිලි කරන්නේ. යථාර්ථවාදී සක්කා නිරෝධය ප්‍රායෝගික අර්ථානුකූල කිරීමට ඒ උත්තමයන් වහන්සේලාගේ ජීවිතවල ධිට ධම්ම සුඛ විහරණයෙන් ඒ ධර්ම ප්‍රීතියෙන් වාසය කරන්න උපකාර වන විදිහට ප්‍රශ්න කරන්නේ. ධම්ම ප්‍රීති සුඛං සේති විපස්සනන ජීවිත සාරියප්පවෙදිතේ ධම්මේ සදාරමති පඬිතෝ. මෙන්න මේ පඬිත උත්තමයන් වහන්සේලා හැමදාම මනා ප්‍රසන්න සිතින් යුක්තව වාසය කරන්නේ ඒ ආර්ය වූ උත්තම ධම්ම ඇලිලානේ. එතකොට ඒ ධර්මයේ ප්‍රකට කර ගැනීම කියන කාරණාවට තමයි මේ ප්‍රශ්න කරන්නේ. අපි බලමු සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාව ටිකක් දිගයි. ඔබ හොඳට කණිවාගෙන අහගෙන ඉන්න අර වගේ ගුණවත් භාවය ප්‍රකට කර ගනිමින් යොමු වෙලා අවංකව අනුගත වෙලා විචක්ෂණ සීලී ගතියෙන් යුක්තව කණිවාගෙන අහගෙන ඉන්න. ඒවා මේ සුතං වශයෙන් මේ උතුම් බුද්ධ වචනයත් ආනන්ද මහරහත් උත්තමයන් වහන්සේ පළවෙනි ධර්ම සංගායනාව ඉදිරිපත් කරන්ට යෙදෙනවා. ඒ කාලේ භාගවත් බුදුරයන් වහන්සේ වැඩවාසය කරන්ට එදින සවැත් නුවර ජේතවනාරාමයේ එකල්ලි ආයස්මත් ඒ කියන්නේ මහා කොට්ටිත උත්තමයන් වහන්සේ සවස් කාලයේ පලසමුවතින් නැගිටලා සාරිපුත්තු උත්තමයන් වහන්සේ කරා එළඹුණා. සාරිපුත්තු උත්තමයන් වහන්සේ ළඟට එළඹිලා යොමු වෙලා සාරිපුත්තු උත්තමයන් වහන්සේ සමග ඊටාම සුවඳශීලී පයිරු පාසලේ ලෙංගත භාවයෙන් යුක්තව කතා කරා. අපි ඔබට නිරන්තරයෙන් පැහැදිලි කරලා පෙන්වා දෙලා තියෙනවා යම් කිසි කෙනෙකුගේ ධර්මපරියාය ප්‍රායෝගික අර්ථාන්විත වීම සඳහා අනිවාර්යයෙන්ම විශ්වාසයේ ලෙංගත භාවයේ සුවඳශීලී භාවයේ ඉස්මතු විය යුතුමයි. එතකොට තමයි අවංකව ධම්මපරියායක් ඒ කෙනාට අදාළ වෙන විදිහට සක්කා නිරෝධයක් ප්‍රකට වෙන විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්කමක් ලැබෙනවා. එහෙම නැත්නම් සක්කා නිරෝධ ප්‍රතිපදාවක් ඉදිරිපත් කරන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ ලෙංගත භාවයේ සුවඳශීලී භාවයේ විමුක්ත භාවයේ අවංක භාවයේ අනුගත භාවයේ කියන මේ සියල්ලක්ම ඉස්මතු වෙලා එන්නේ මෙන්න මේ සුවඳශීලී කතාව පෛරුපාසනය කියන කාරණාවත් එක්ක. ඉතින් මේ විදිහට ලෙංගතව සුවඳශීලී කතාව පෛරුපාසනය කිරීමෙන් පස්සේ කොට්ටිත මහරහත් උත්තමයන් වහන්සේ මේ ධර්ම ප්‍රීතිය උත්පාදනය කර ගැනීම සඳහා සක්කා නිරෝධය කියන ධර්මය ප්‍රකට කර ගැනීම සඳහා අවශ්‍ය වන විදිහේ යම් ප්‍රමාණිකූල දෙපිලිවෙලක් ඉස්මතු වෙන විදිහට විවිධාකාර කෝණ වලින් ප්‍රශ්න අහනවා.